එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ජාත්‍යන්තර මාධ්‍යවලද සහය ලබා ගනිමින් ශ්‍රී ලංකාව අපහසුතාවකට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය. එක පැත්තකින් ඇමරිකානු එක්සත් ජනපදයේ මේ මතය බටහිර මාධ්‍යයට පාවිච්චි කරන අතරතුර එහිම එක දිගුවක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය හදිස් නීති විවාදයේ පාවිච්චි කරනු ලබන්නේ මේ වචනයමයි. මෙහි තිබෙන්නේ අවතන් කඳුරු කියන වචනය උන් දිගටම පාවිච්චි කරනවා. ඒ තවත් සනාථ වෙනවා දැන් එදා දේශප්‍රේමී මග පෙන්වීමක් ජාතියට ලබා දුණු අද දේශද්‍රෝහී පිළට එකතු වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුරු දිසානායක පසුගියදා ප්‍රකාශ කොට සිටියා පාර්ලිමේන්තුව හමුවේ මැනික් පාම් කඳවුර බූස්සේ තිබුණු කඳවුරට වඩා වද බන්ධන වලින් සමන්විත වදකාගාරයක් බවට තමයි ඔහු අර්ථකථනය කළේ. ඉතින් මේ එක පැත්තකින් අනුරු දිසානායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශය, අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශය, අනිත් පැත්තෙන් එක්සත් ජනපද මාධ්‍ය හරහා නිකුත් කරන ප්‍රකාශ හරහා අපිට පේනවා සුබසාධන කඳවුරු දඩමීමා කරගෙන කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් වෙලා අද ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ හමුදා රැකවරණය යටතේ ජීවත් වන ජනතාව පාවිච්චි කරගෙන ශ්‍රී ලංකාවට මැදිහත් වීමේ කුමන්ත්‍රණයක් ඔවුන් නියැලෙන බව අපිට සනාථ වෙමින් තිබෙනවා. අචල ජාගොඩ, වීර කුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මාධ්‍ය හමුවට එක් වූහ.